චතාරික සමයේ පළමුවන සතිය බදාද පළමුවන දේව ප්‍රකාශනය ජෝනා දිවස් ප්‍රසාදතුමන්ගේ පුතෙන්ගත් කොටසකි. තුන්වෙනි පරිච්ඡේදය 1-10. සමිධානන් වහන්සේගේ පණිවුඩය දෙවන වරට ජෝනා වෙත පැමිණියේය. නුඹ නැගිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නයි සමිධානන් වහන්සේ වදාළසේක. එවිට ජෝනා නැගිට සමිධානන් වහන්සේ නියම කළ පරිදි නිනිවයට ගියේය. නිනිවය ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් 3ක් ගත වේ. ජෝනා එක දවසක් ගමන් කර නගරයට ඇතුළු වී තව දින 40කින් නිනිවය වෙනසනු ඇතැයි මුරගසා ප්‍රකාශ කළේ. නිනිවය වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර උපවාසයක් නියම කොට ලොකු අය පටන් කුඩා අය දක්වා දල රෙදි හැඳ ගත්තෝය. ඒ ආරංචිය නිනිවේ රජ වෙත පැමිණී විට ඔහු සිංහාසනයෙන් බැස තම සළුව ඉවතලා දල රෙදි පොරවාගෙන අලු පිට හිඳගත්තේය. එවිට ඔහු නිනිවේ පුරා නියෝගයක් පළ කළේය. ඒ මෙසේ: මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි මිනිසෙක්වත් මුර්ගයෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිම දෙයක රස නොබලාවා, කිසිම කෑමක් නොකාවා, වතුර නොබෝවා. මනුෂ්‍යයෝද මුර්ගයෝද දල රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත්සේ මුරගසත්වා. හෝහු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමන්ට ඇබ්බැහි දමාරිකකම්වලින්ද හැරෙත්වා. අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරි තමන් සිත වෙනස් කරගෙන තමන්ගේ බලවත් උදහසෙන් දුරුවන්නට බැරි නැත. දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත් ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළසේක. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. පිළිතුරු ගීය. ගීතාවලිය 51. දෙවිඳුනේ, ඔබ තැළඳු බිඳුණු සිතක් ඉවත නොදමනසේක. දෙවිඳුනේ, ඔබ තැළඳු බිඳුණු සිතක් ඉවත නොදමනසේක. දෙවිඳුනේ, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව, ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකා දැමුව මැනව, මාගේ කෙලස්මලින් මා මුළුමනින්ම සෝදාලුව මැනව, මාගේ පාපමලෙන් මා පිරිතුරු කළ මැනව. දෙවිඳුනේ, ඔබ තැළළු බිඳුණු සිතක් ඉවත නොදමන සේක. දෙවිඳුනේ, මා තුළ නිර්මල සිතක් මවාව දාල මැනව, තිරසර ලබ දිවියක් මට දුන මැනව, ඔබ හමුවෙන් මා පළවා නොහැරේ මැනව, ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව. දෙවිඳුනේ, ඔබ තැළළු බිඳුණු සිතක් ඉවත නොදමන සේක. ඔබ පුද පඬුරු වලට රිසි නැත, ඔබ ඒවාට රිසි නම් ඒවා ඔබට පුදන්නේමි. දවන යාග පූජා වලටද ඔබ රිසි නොවන සේක. දෙවිඳුන් ප්‍රිය පඬුර නම් බිඳුණු හදවතකි. දෙවිඳුනේ, ඔබ තැළළු බිඳුණු සිතක් ඉවත නොදමන සේක. දෙවිඳුනේ, ඔබ තැළළු බිඳුණු සිතක් ඉවත නොදමන සේක.
ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙන සේක්වා. ඔබ සමග වෙන සේක්වා. සුවිශේෂක ලොක්තුමන් විසින් දෙන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීනි ඔබට ප්‍රසංසාවේ. 11 වෙනි පරිච්ඡේදයේ 29 සිට 32 දක්වා. සමෝගය උන්වහන්සේ වෙත රැස්කකා එද්දී උන්වහන්සේ මෙසේ වදාළසේක. මේ પરම්පරාව නපුරු එකකි. ඔහු හාස්කම් සොයයි. එහෙත් ජෝනා හැර වෙනත් හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. ජෝනා නිනිවේ වැසියන්ට යම්සේ සලකුණක් වීද එසේම මනුෂ්‍ය පුත්‍රයානු මේ પરම්පරාවට ලකුණක් වනසේක. දේව විනිශ්චය දවසේදී දකුණු දිශාවේ රැජින මේ પરම්පරාවේ මනුෂ්‍යන්ට විරුද්ධව නැගිට ඔවුන් වරදට පත් කරන්නීය. ඈ සලමොන්ගේ ප්‍රඥාව අසමවස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියාය. බලන්න සොලමොන්ට වඩා ශ්‍රේෂ්ඨයෙක් මෙහි සිටි. නිනිවේයේ මනුෂ්‍යෝ විනිශ්චය දවසේදී මේ પરම්පරාව සමග නැගී සිට ඔවුන් වරදට පත් කරන්නෝය. මන්ද ජෝනාගේ ධර්මදේශනා අසා ඔවුහු මනස්ථාපනය වූහ. බලන්න ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකි මෙහි සිටිති. සුවිශේෂ වාක්‍ය එසේ ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.